ग्रीस आर्थिक अर्बुदे मिदीम संधा योजित यूरोपा योजना संबंध तीरणात्मक जनमत विचारण मेवन पवैत्वेनवा ग्रीक अग्रमातवर चंदे बाविताकर प्रकाश कले मेम जनमत विमसम संबंध निवरदि तीरण्याक तम जनता लपादेनु एति बवाय ग्रीसिय मुहुनदी यति दडी आर्थिक अर्बुदेन मिदीम संधा यूरोपा रटवल इदिरिपत् कल योजनावलिय क्रियात्मक करन्नेद यन्न पिलिबंदव जनतावगे मतय विमसीम मेमगिन सिदु केरेनवा विदेश वार्ता पवसन्ने जनमत विचारणय प्रकाशयट पत्किरीमत् समग ग्रीक जनताव तुल पहेदिलि बेदीमक् दक्नट लबेन बवयि किसे वेतत् यूरोपा रटवल ग्रीसियट अवमन् किरीमे अरमुनिन् मेम योजनावलिय इदिरिपत् कर ऐति बवट वामांशिक रजयट पक्ष पिरिस् चोदना करनवा ब्रिटानिया राजपौले नवतम सामाजिक वबु चार्लट कुमारियगे बौतिस्म उत्सव अद देवन एलिजबेथ रजिनगे प्रधानत्वेन शांत मेरी मैग्डलिन देवस्थाने दीपवेत्तुना विलियम कुमारु केट कुमारिय सह राजकीय पौले सामाजिकयन बहु देनकु एम अवस्थावट एक्व सिटिया देशीय 39 वन अमेरिकानु निदहस दिन उत्सव वाशिंगटन नुवर जनताव सैमरु आयरुइमे अमेरिकाव ब्रिटानियन निदहस हिमि करगत्ते 1779 अवसरे जूली 4 वनदाई पाकिस्तान समग पवत्न तुन्वन सह अवसान टेस्ट क्रिकेट तरंगे तुन्वन दिने आदाय अद दिने अवसान वन विट तरंगे पालने तमन सतु करगन्नट श्रीलंका क्रीडकयन समत्तुना අද දිනේට තරඟය ආරම්භ කරන විට පාකිස්තානයේ පළමු නිම සඳහා කඩුලු 9ක් දෙවි ලකුණු 209ක් ලබා සිටියා. තරඳු කෞශල් අවසන් පාකිස්තාන කඩුලු දබා ගත්තේ ඔවුන්ගේ පළමු නිම ලකුණු 215 කට සීමා කරමින්. සෆ්රාස් අහමඩ් බදවි ලකුණු 78යි. හොඳෙමේදී තරඳු කෞශල් ධම්මික ප්‍රසාද් සානුවන් ප්‍රදීප් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා. ශ්‍රී ලංකා දෙවැනි නිමේ ආරම්භය එතරම් සාර්ථක වුණේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 35ක් වෙද්දී බිඳ වැටුණා. දිමුත් කරුණාරත්න ලකුණු 10කට දෙවියදී කෞශල් සිල්වට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 3ක් පමණයි. උපනායක ලහිරු තිරිමාන ලකුණු ලබා ගන්නට පෙර දෙවි ගියා. ඒ කණ්ඩායමේ ඔහුට හිමි ස්ථානය පිළිබඳවද අර්බුදකාරී තත්ත්වයක් මතු කරමින්. අනතුරුව නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් නිකූපුල් තරංග ශ්‍රී ලංකා නීමේ බිඳ වැටීම නවතා දැමුවා. මේ තරඟයේ දෙවන වරටත් අර්ධ ශතකයක් පිනිපිනි පිටියෙන් ඉවත් වන විට තරංග රැස්වරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 48ක්. තරංගගේ දැවියාමෙන් පසුව නායකයා සමගින් නිකුනේ ජෙහාන් මුබාරක්. ඔවුන් දෙදෙනා පස්වන කඩුලට ලකුණු 81ක සමන්තාවක් ගොඩනැගුවා. පළවෙනිමේදී මෙන්ම හොඳ ආරම්භයක් ලබා ගත් මුබාරක් ලකුණු 35 කර දෙවී ගියේ යසීර් ෂාහට මෙම ඉනිමේ දෙවන කඩුලත් ලබා දෙමින්. නායක ඇන්ජලෝ මැතිව්ස් සමග ඉනිමේ තුන්වන සාර්ථක සමන්තාවට දායක වුණේ දිනේෂ් චන්දිමාල්. ඔවුන් දෙදෙනා 6 වෙනි කඩුලට නොබිඳුණු ලකුණු 67ක් එක් කරන්න සමත් වුණා. අද දිනේට තරඟයෙන් අතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 5ක් දෙවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 228ක්. නායකත්ව ඉනිම ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 77ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් ලබා ගන්න දෙවී කඩුලේ රැඳී සිටිනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 291ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු 5ක් අතතිවයි. ඊයේ දෙස් විදෙස් පාපන්දු කරලිය බොහෝ සෙයින් නුනුසුම් වුණා. ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අප දැන් සූදානම්. ලොකු කුසලාන කාන්තා පාපන්දු තරඟාවලියේ තුනුන ස්ථානය සඳහා තරඟයේ ඊයේ පැවැත්වුණා කැනඩාවේ එඩ්මන්ටන්. ඒ ජර්මනී සහ එංගලන්තය අතර. මේ තරඟයේ නියමිත කාලය අවසන් වනතුරු එකදු කණ්ඩායමකට හෝ ගොල රැස් කිරීමට හැකි වුණේ නැහැ. එම නිසා අතිරේක මිනිත්තු 30ක කාලයක් ලබා දීමට විනිසුරුවන්ට සිදු වුණා. එම කාලය තුලදී එංගලන්තයට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් පාරා විලියම්ස් ලෝකසලන තරඟාවලියේ තුන්වන ස්ථානයේ තහවුරු කරගන්නට සමත් වුණා. එංගලන්තයේ කාන්තා ලෝකසලන තරඟාවලියේ කළද ඉහළම ජයග්‍රහණය මෙයයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2014 වසර සඳහා සංවිධානය කළ FA කුසලන පාපන්දු අවසන් මහා තරඟයේ ඊයේ පැවැතුනේ කොළඹ සුගුණදාස ක්‍රීඩාංගණයේදී. එදී කොළඹ පාපන්දු සමාජය සහ කළුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම තරඟවැදුණා. තරඟයේ පළමු වරදී අවසන් වුණේ ගෝල බිඳුවට බිඳුවක් වශයෙන්. තරඟයේ 70 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ RAD මදුශංකර් FA කුසලානේ කොළඹ පාපන්දු සමාජයෙන් හිමි කර දෙන්නට සමත් වුණා. මදුශංකර් තරඟාවලියේ වීරයලසින්ද සම්මාන දිනාගත්තා. තම මෞබිමේ පාපන්දු ලොලින් ඉදිරිපිට දීම කෝපා ඇමරිකා පාපන්දු ශූරතාව දිනා ගන්නට චිලි දේශයේ ඊයේ සමත් වුණා. ඒ සන්තියාගෝහි පැවති අවසන් මහා තරඟයේදී ආජන්ටිනාව පරාජය කරමින් තරඟයේ නියමිත කාලයේදී මෙන්ම අතිරේක කාලය තුලදී කණ්ඩායම් දෙකටම ගොල් රැස් කිරීමට හැකි වුණේ නැහැ. එයනු තරඟයේ තීරණය ලබා දුන්නේ දඬුවම් පහර මගින්. අර්ජන්ටිනාව වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට හැකි වුණේ ලියෝනල් මෙසිට පමණයි.
Alexis Sanchez තම කණ්ඩායමේ සිවුරු දනුවම් පාරසාර්ථක කර ගැනීමත් සමග වසර 99 ක කෝපා ඇමරිකා තරගාවලී ඉතිහාසයේ පළමු වරට ශූරයන් ලෙස අභිෂේක ලබන්නට චිලි දේශය සමත් වුණා. Sports Corner. මේ සුදානම හිරු රාත්‍රියේ 9:30 සම්මුඛිනියන්නට පැත්තක් නැතුව ඇත දැනගැනීමට